දවසේ හොඳම පුවත් ගැන පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මලින්ද තිරිමාන්න මම ප්‍රසාදිනි මන්තකා විජේරත්න ප්‍රථමයෙන් හිරු ප්‍රවෘත්ති සිරස්තල අයහපත් කාල ගුණයෙන් මියගිය දිවරේන් ගණන 53 දක්වා ඉහළයයි දහසයක් තවමත් අතුරුදන් දහතුන ගැන එක්සත් ජාතික පක්ෂය සහ හෙළ උරුමය අතර විශේෂ සාකච්ඡාවක් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට බහර වූ සභාපතිවරයාට ඇප ලොව වයස්ගතම පුද්ගලයා ජීවිතයෙන් සමු ගනී අයහපත් කාලගුණයේ හේතුවෙන් මියගිය දිවරින්ගේ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් තිබෙනවා ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සඳහන් කළේ අතුරුදන් වූ ධිවරින් 16 දිනක පිළිබඳ තවමත් තොරතුරක් නොමැති බවයි. මෙතර ඊයේ රාත්‍රියේ හා අද අලුයම් කාලයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක තද සුළං හමා තිබු අතර ඒ හේතුවෙන් නිවාසවලට හානි සිදු වුණා. දවසේ පුවත දිවයිනේ බලපෑ ඇති තද සුළං සහිත කාලගුණයේ හේතුවෙන් ධිවර යාත්‍රා විනාශ වීමෙන් මියගිය 52 දෙනෙකුගේ සිරුරු මෙවැනි විට සොයාගෙන ඇති බව අපදා කළමනාකරන මධ්‍යස්ථානයේ පවසනවා. තවත් ධිවරයින් 16 දෙනෙක් අතුරුදන්ව සිටිනවා. බලපිටියේ ධිවර තොටුපළෙන් මුහුදු ගොස් මියගිය උඩුවර ප්‍රදේශයේ පදිංචි දෙදරුපියෙකුගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. ඉක්ුත් 7 වෙනිදා මුහුදු ගොස් ඇති ඔහු අයහපත් කාලගුණයේ හේතුවෙන් බොට්ටු අනතුරට ලක් වී මිය ගොස් තිබුණා. මෙතර බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් සුලි කුණාටුවකට හසු වූ පයගල පදිංචි ධීවරයින් තිදෙනෙක් සිය ජීවිතේ බේරාගෙන ගොඩ බිමට පැමිණියා. මට මගේ යානේ කිනාට ඇත්තික වෙන්නේ මේ වෙලාවේ. එයා මයින් ගානවා හෙලිකොප්ටර සද්දෙනකොට ඔය හෙලිකොප්ටර එක මම ගෝ වෙනවා හෙලිකොප්ටර එක නෝ අපිට උඩින් යනවා ඉල්ල ඉල්ල අපිට පේන්නේ නැති වැඩි සමහර විට. ඒක බෝට්ටුවක් සම්මුණ අපිට එකයින් අත යනවාවත් නැහැ ඒක දැක්කේ. කලබුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයත් සමග බොහෝ ප්‍රදේශවල ධීවරයින් සිය ධීවර කටයුතු වලින් අද දිනේ ඈත් සිටියා. දකුණු පළාතේ කිරින්ද ධීවර වරාය අද දක්නට ලැබුණාන්දමයි මේ. විවසනයෙන් පස්සේ ලැබුණු හැමදේම අපට ලැබුණ දැන් ඊයේ පෙරදා දෙකේම මේ දවල් 12 වෙනකොට අපට හැමදේම ලැබුණ නමුත් විනාඩි 5කින් අපට ලැබුණා අපට යමුත් මොකුත් කරගන්න බෑ කියන්නේ කාලකුණ දෙපාර්තමේන්තුවට අපි කියන්නේ පැය 10කට පාලකට ඉස්සෙල්ලා හරි දැනුම් දෙනවා නම් හොඳයි කියලා තමයි අපි රජෙන් ඉල්ලන්නේ. හික්කඩුව ධීවර වරායනුත් ධීවර බෝට්ටු කිසිවක් බියමට ගොස් තිබුණේ නැහැ. කලාවත නොරචෝලේ හා කල්පිටියේ ධීවරයින් අද මුහුදු යෑමෙන් වැළකී සිටියා. නාපදා කමිටුවෙන් නාවික හමුදාවෙන් එජෝබිස් එකෙන් පොලිසියෙන් හැම කෙනෙක්ගෙන්ම පණිවිඩ දැන් ගෙන්දිකට මෙනවා. මේ වගේ කාලගුණේ හරියටම ওই විදිහට කියන්න අපේ ධීවරය හැමදාම ආර්සා සහිතව මේ ගමනේ යන්න පුළුවන්. මේ අතර ප්‍රදේශ කිහිපයක් හරහා ඊයේ රාත්‍රියේ සිට අද පෙරවරුව දක්වා තද සුළං හමා ගොස් තිබුණා. වාදුව පොතුපිටියේ ප්‍රදේශයේ හරහා හමාගේ සුළඟකින් නිවාස 12කට හානි සිදු වී තිබුණා. පූගොඩ ප්‍රදේශයේ හරහා හමාගේ තවත් සුළඟකින් නිවාස 16කට හානි සිදු වී තිබුණා. දොම්පේ ප්‍රාදේශීය ලේකම් ජී විජේසිරිවර්ධන මහත්මිය පැවසුවේ පූගොඩ කුමාරිමුල්ල තමන බැද්ද ආදී ගම්මාන හරහා මේ සුළං හමා ගොස් ඇති බවයි. අද පාන්දර 3ට විතර විශාල සද්දයක් ඇති වෙලා අපි එළියට ඇහිලා බලනකොට සාඩු සීට් ඔක්කොම ගලවගෙන ගිහිල්ලා හැම තැනකම ගස් කුලම් කඩා වැටෙන සද්ද විතර ඇහුනේ. සෝගාන ඊට පස්සේ දේ බලනකොට බරපතල හානියක් වෙලා තියෙනවා. එම ගම්මානවල සිදු වූ විනාශය ප්‍රාදේශීය ලේකම්වරිය විසින් නිරීක්ෂණය කළා. වසම් 10ක පමණ දැසා නිවාස හානි සිද්ධ වෙලා තියෙනවා. අපි ආපදා කළමනාකරන මධ්‍යස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා ඒයට සහන සැලසීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ අතර අවිස්සාවේල්ල සීතලින ප්‍රදේශයේ හරහා හමාගිය තද සුළඟකින් නිවාස කිහිපයකට හානි සිදු වී තිබෙනවා. මෙතර මහනුවර නගරයේ අද දහවල් ඇදහැරුණු සද්ද වර්ෂාව හා සුළං හේතුවෙන් නගර මැදේ තිබූ විශාල ගසක් කඩා වැටුණා. මෙම ගසට යට වී 60 වැනි පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගියා. කොළඹ මොරවක ප්‍රධාන මාර්ගයේ පැලවත්ත නවේ කනුව ප්‍රදේශයේට පස් ගල් හා ගස් කඩා වැටීමෙන් එම මාර්ගයේ දහවන කටයුතු අද පෙරවරු වැයන හිටියා. මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ වන විට එම මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කර ඇති බවයි. දවසේ පුවත මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු වලින් වරකෙන්නයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු වඟ වෙනවා. අද පස්තරු 4ට නිකුත් කළ ඉදිරිපැය 24 සඳහා වූ කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70ක් පමණ දක්වා සුළං ඇතිවිය හැකි බවයි. සක්‍රීය මෝසම් තත්ත්වය තවදුරටත් දිවයින වටා පවතින බැවින් නිර්දිතික කොටසට වැඩි වශයෙන් සුළං සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරනවා.
බස්නාහිර සබරගමුව මධ්‍යමහා දකුණු පළාත්වලත් පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් විටින් විට තද වැසිමෙන්ම තද සුළං ඇතිවිය හැකියි. මන්නාරම පුතුවිල් ත්‍රිකුණාමලයේ සහ යාපනයේ මුහුදු ප්‍රදේශ රළු හා අනතුරුදායක විය හැකි අතර පැයට කිලෝමීටර 70 දක්වා සුළඟේ වේගය වැඩි විය හැකියි. මේ වෙදර් චැනල් සේවාව හෙට දිනේ සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් පළ කර තිබෙන කාලගුණ අනාවැකියයි. එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය අද විශේෂ සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පළාත් සභා අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සහ එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව පිළිබඳවයි. එක්සත් ජාතික පක්ෂයේ සහ ජාතික හෙළ උරුමය සාකච්ඡාව අද පෙරවරුවේ පැවැතුනේ සිරිකොත මන්දිරයේදී. මේ අවස්ථාවට ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එම පක්ෂයේ නායක පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමි, පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පූජ්‍ය අතුරලීය රතන හිමි, පක්ෂ මහලේකම් අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මහලේකම් දිස්ස අත්නායක, විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වුණා. මෙහිදී ජාතික හෙළ උරුමය විසින් උතුරු පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්කල යුතු අත්‍යවශ්‍ය සංශෝධන පහක් පිළිබඳ යෝජනා එක්සත් ජාතික පක්ෂයේ වෙත ඉදිරිපත් කළා. එම යෝජනා වන්නේ පළාත් සභා සතු පොලිස් බලතල ඉවත් කිරීම, පළාත් සභා සතු ඉඩම් බලතල ඉවත් කිරීම, පළාත් සභා විෂයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමේදී පළාත් සභා සියල්ලගේම එකඟතාවය වෙනුවට පළාත් සභා බහුතරයේ එකඟතාවය ලබා ගැනීම, පළාත් සභා ඒකාබද්ධ වීමේ බලතල අහෝසි කිරීම සහ පළාත් සභාවන්ට විධාන නිකුත් කිරීමට මැදම ආණ්ඩුවට බලය පැවරීම යන සංශෝධනයි. ඒ වගේම අපි එක්සත් ජාතික පක්ෂ නායකතුමාගේ ඉල්ලීමක් කළා මේ සංශෝධන සම්බන්ධයෙන් හෘද සාක්ෂියට එක්ව ඡන්දෙ දෙන්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්ට අවස්ථාවක් ලබා දෙන්න කියලා. එතුමා ඒ දේ එක්සත් ජාතික පක්ෂ අනිකුත් නායකයන් සමග සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න බව අපට දැනුම් දුන්නා. එතකොට මේ ඉදිරිපත් කරපු දෙපාර්ශවයේම අදහස් ගැන සලකා බලන්න එකඟ වුණා. යලි මුණ ගැහෙන්නත් ඒ වගේ මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්නත් ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වුණා. අපේ යෝජනා ගැන ඒගොල්ලෝ තවදුරටත් අපි හමු වෙලා කතා කරන්නත් කැමැත්ත ප්‍රකාශ කරා. මේ අතර අද පැවති ප්‍රතිසාකච්ඡාවකදී වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා උතුරු නැගෙන හිර තියෙන දේශපාලන තත්ත්වය ගැන අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙන වෙලාවේ විදේශ රටවල් මේවා ගැන කතා කරන්න උනන්දුවක් දක්වන වෙලාවේ මේක අහෝසි කරන්න ඕනේ කියලා ඉවරලා කවුරුහරි කෑ ගහන එක මම හිතන්නේ රට තවත් ආందోళනාත්මක ස්ථානයක තල්ලු කිරීමක්. ජාතීන් අතර සමගිය ගොඩ නැගිලා ජීවත් වෙන්න පුළුවන් ක්‍රියාදාමයක් තියෙන්න ඕනේ. මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වාර්තාවක් ජනාධිපතිවරයා වෙත අද බාර දුන්නා. එහි ප්‍රධාන ලේකම් හසන් අලි මහතා පැවසුවේ තමන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කිරීමට හේතු එහි සඳහන් කළ බවයි. 13 සංශෝධනයේ අපිට මේ චේන්ජස් දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට අපි සහයෝගය දෙන්න බැරි රීසන්ස් ඔක්කොම දැන් පැහැදිලි කරලා ජනාධිපතිතුමාට කියලා තියෙනවා. කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පළ කළේ මෙවන් අදහසක්. මුස්ලිම් ප්‍රජාවේ ආරක්ෂාවට අනිවාර්යයෙන්ම පොලිස් බලතල සම්බන්ධයෙන් සංශෝධනයක් ගෙන යා යුතුයි. කියන්නේ මුස්ලිම් ප්‍රජාව එල්ටීඩී ත්‍රස්තවාදය තුළ විශාල වශයෙන් බැටකහලා තියෙනවා. ඒ බැටකෑමෙන් වළක්වීමට පොලිස් බලතල පළාත් සභාවට දීම භයානක තත්ත්වයක් හැටියට තමයි මම දකින්නේ. මේ අතර 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට ජාතික හෙළ උරුමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුවකින් සැදුම්ලත් ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඊට අදාළ සාකච්ඡාව අද පසුර්වේ පැවැතුණා. විශේෂයෙන් බලත් සභා ක්‍රමයේ තියෙන ඉතාමත්ම නරක ප්‍රතිපාදන ගණනාවක් පිළිබඳවත් රජයේ ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය පිළිබඳව විතුමලත් අදහස් මාරු කරගත්තා. හිතනවා මේ පිළිබඳව ගතගත් අදහසකට එළඹෙන්න හැකියාව ලැබෙයි කියලා. මේ පිළිබඳව අපි විශේෂයෙන්ම උතුරු නැගෙනහිර මුස්ලිම් ජනතාව දැනුවත් කර ඔවුන්ගේ අදහසල් ලබාගෙන අපි ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙනවා. බලස් සභා වෙනුවෙන් යම් වෙනසක් කරනවා නම් සුළුතරයටත් යම් එකතු වී යන්න පුළුවන් මගක් සොයා ගන්නවා නම් මේ වගේ දේවල් ඉතා ඉක්මනින් සම්මත කර ගන්නත් පුළුවන්. රාජ්‍යයෙන් මින්පසු කැසිනෝ සඳහා බලපත්‍ර ලබා නොදෙන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මණ යාප අබේවර්ධන මහතා පවසනවා. අමාත්‍යවරයා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ මෙවන විට ලබා දී ඇති බලපත්‍ර අහෝසි කිරීමේ හැකියාවක් නොමැති බවයි. කෙසේ වෙතත් කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අවධාරණය කළේ සූදුව රටට අනවශ්‍ය බවයි. අපේ රජවරු සොලොස් මස්ථාන හැදුවා.
මේ සොලොස්මස්ථාන ටික ආරක්ෂා කරගන්නවත් පනතක් ගේන්න බැරි වෙච්ච ආණ්ඩු මේ කැසිනෝ රජවරු ආරක්ෂා කරමින් ඔවුන්ට අවුරුදු 10කට බදු සහන දීලා ඒවට හරි ඉක්මනින් පනත් ගේනවා. ආයෝජකෙක් කිසිම රටක ගේන්න බෑ ඒ ආයෝජකයට පහසුකම් දෙන්න නැත්තම්. මේ රටේ ලොකු මතයක් ඇති කරන්න හදනවා ජේමිස් පැකට්ට මේ රටට එන්න අපි ආරාධනා කරේ කැසිනෝ ව්‍යාපාරිට කියලා. ආයෝජන මණ්ඩලයේ කැසිනෝ සඳහා මේ එකක් අනුමත කරලා නැහැ. ඔස්ට්‍රේලියානු ජාතිකයා පැමිණීම හෝ මේ හෝටල් කාමර 400ක් ඇදීම ඇතුළු ඒකට තියෙන මේ ඉරිසියාවෙන් කතා කරන ප්‍රශ්නයක් නෙමෙයි මේකේ සමස්ත ප්‍රශ්නයක් තියෙනවා. අපි කියන්නේ සූදුවම එපා. 13 එපා වගේ මුළු සූදුවම එපා. භාණ්ඩාගාරයට ආයෝජන වලින් මුදල් ගේන්නත් ඕන. ඒතර මුදල් ගේන්නකොට නිකන් ආයෝජන එන්නේ නැහැ විදේශ ආයෝජන. පහසුකම් නැතුව ආයෝජන එන්නේ නැහැ. 2012 ජනවාරි මාසේ පළවෙනි දින ක්‍රියාත්මක වෙච්ච කැසිනෝ පනත තියෙනවා. මුදල් ඇමතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ප්‍රදේශයක පමණ මේ ආයතන ඉදි කරන්න කියලා. එතකොට කොතනද මේක තෝරගෙන තියෙන්නේ? එහෙම ප්‍රදේශයක් තියෙනවද? නැහැ. ඒ පර්මිට් එකක් තියලා ඒ සීමාන් තියෙන දැන් අද මේ රටේ හැමතැනම කැෂිනෝ එකකට මාරු කරන්න බෑනේ. අපි DR විජේවර්ධන මාවත එක එකකයක් ආණ්ඩු අයවැය කතාවෙදි කියලා තියෙනවා මේවා හැමතැනකම තියන්න බෑ. අපි හුඟාක් දේවල් වලට කැමති නැහනේ. කැමති වුණත් අකමැති වුණත් ආණ්ඩු විසින් ඒව කරනවනේ. පනතක් හදලා තියෙන්නේ වෙන හානිය අවම කරගන්නනේ. එතකොට මේ පනතෙන් යම් කිසි විදියකට යම් ආවරණයක් ලැබෙනවා. එමනම් එන්ටර්ටේන්මන්ට් ඔක්කොම නතර කරන්න ඕන. කැෂිනෝ කියන නම පාවිච්චි කරලා මේ රටේ අනිකුත් සාමාන්‍ය ජනතාවත් ඒ වගේම ආගමික නායකයනුත් වැරදි මතයකට ගේන්න උත්සාහයක් කරනවා. ඕනම තක්කඩිකම අනාගතයේදී දුර්විපාක ගෙන දෙන්න පුළුවන් විදිහේ ක්‍රියාකාරකම් උදාහරින්න එහෙම මේ ඇමතිලට කවුරුත් බලයක් දීලා නැහැ මේ රටේ. මිනිස්සු මේ බඩගෙන නොහිත රටගෙන හිතලා ඡන්දි දීලා ආරක්ෂා කරන ආණ්ඩුවක් මේ. වැරදි ආකාරයට නම් මේක කරන්නේ ඒක පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාදයක් ගන්න. රටට එලි කරන්න. හැබැයි මේ අවස්ථාව මේ ආණ්ඩුව දීලා තියෙනවා. කලබුරු විද්‍යා දෙපාර්තමේන්තුවට කරන්න පුළුවන් එක දෙයයි කියලා ලාල්කාන්ත මහතා කියනවා. ඒ මොකක්ද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. ඊයේ පෙරේදාම සුලිසුනකක් රජයේ යුතුකම තමයි සුලිසුනකක් එනකොට දීවරයින්ට දැනුම් දෙන්න ඕනේ මෙන්න සුලිසුනකක් එනවා අද ප්‍රවේශම් වෙන දීවර කටයුතු වෙන කියලා. ආණ්ඩුවට බඩු මිල අඩු කරන්න බෑ, තෙල් මිල අඩු කරන්න බෑ, ගෑස් මිල අඩු කරන්න බෑ. අඩු තරමේ සුළු සුළු ගක් කෙන එකක්වත් කියන්න බෑ. ඊට වැඩිය මොකක්ද අපි කරන්නේ? හැම ප්‍රශ්නෙම විසඳන්නත් බෑ. හැම ප්‍රශ්නෙටම විසඳුම් ඇත්තෙත් නෑ. මේ ප්‍රශ්න ඉවර වෙන්නෙත් නෑ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවේ ඒගොල්ල අපිට දන්වලා තියෙනවා මේ සිද්ධිය සම්බන්ධව දීවර අමාත්‍යාංශය දැනුවත් කරා කියලා. මම ඒකට පොඩි උත්තරයක් දෙන්නම්කො බෙල්ල කඩලා ගියත් කමක් නැහැ. සුළඟේ වේගය 60යි කියන අවස්ථාවක මට ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා. කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු සංඥා අඟවපු. සුළඟේ වේගය 80ට මේක නොකළා නම් මොකද්ද එතන තියෙන කවුද ඒකට උත්තර දෙන්නේ? ඉතින් මේ වගේ බෝලේ ඒ පැත්තට ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට දදා නැවත මේ වගේ කාලගුණ තත්ත්වයක් එහෙම නැත්නම් සුනාමියක් වෙන එකක් අන් ඉන්න එක නෙමෙයි අපේ වගකීම. ඒක පැහැදිලි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පුළුවන් අද ඒක දෙයි. රැස්සට පස්සේ කියනවා අද හයියෙන් මැස්සා කියලා. උලකක් ආවට පස්සේ කියනවා උලකක් ආවා කියලා. කඩාගෙන මිදගෙන පෙරලගෙන මොකක් හරි එකක් උනාට පස්සේ කියනවා බෙන්ගාල බොක්කී අප්සෙට් එකක් කියලා. සිද්ධිය උනාට පස්සේ තමයි අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කරුණු කියන්න පුළුවන්. රියදුරන් නැති කාර් ඔබ නැවතත් පැත්තකියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් ආණ්ඩුව මුහුණපා ඇති උග්‍ර ආර්ථික අර්බුද හේතුවෙන් සමාජයේ මූලික ගැටලු කිහිපයක් මේ වන විට නිර්මාණය වී ඇති බව කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. 21 ඔබර මෑයෙන් අද පසරුවේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ලාල්කාන්ත මහතා මේ අදහස් පළ කළා. මාජ ආචාර ධර්ම හරහා ආණ්ඩුවේ හස්තයට කොටු කරගන්න හදන කාරණය වියුක්තව ගත්තොත් මේකට උත්තරේ හොයන්න හම් වෙන්නේ නැහැ. අපිට පේනවා ගණෙමින් තියෙන වියුක්තව අධිකරණ ස්වාධීනත්වයක් තියෙනවායි. විදුලි බිලේ පස්සෙත් එහෙමයි. මේ මොහොතේ නිර්මාණය කරලා තියෙන ව්‍යවස්ථා සංශෝධනයේ සිට සියලුම දේශපාලන අර්බුද පැන නැගිලා තියෙන්නේ එකම එක මූලයකින්. ඒ හේතුව තමයි රට තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් තිබෙන. ආණ්ඩුවට පුළුවන් වුණා නම් මේ රටේ ආර්ථිකය සකස් කරන්න
ආණ්ඩුවට කාවත් මර්ධනය කරන්න උවමනාවක් ඇති වෙන්නේ නැහැ. ශිෂ්‍යත්වයට වැටුමකට යන්න වෙලා තියෙන ඒක නිසා. විදුලි බිල වැඩි කරන්න වෙලා තියෙන ඒක නිසා. එතකොට ඒ ගැටුම එනකොට ඒ ගැටුම වාර්තා කරන්න මාධ්‍ය වේදීන් සම්බන්ධ වෙනකොට ආණ්ඩුවට ජනමතය අවශ්‍යයක් වෙනවා. ඒ නිසා ජනමතය තමන්ට ඕන විදිහට නිෂ්පාදනය කරගන්න. ඒ ෆැක්ටරි ටිකත් තමන්ගේ සම්පූර්ණ ග්‍රහණයට යටත් කර ගැනීමේ උවමනාව ආණ්ඩුවට එනවා. පොත්ගලින් 55 දිනක සමග ක්‍රිස්මස් දූපත සන්නිය අනතුරට පත් නෞකාවේ ශ්‍රී ලාංකිකයින් සිටි දැයයන් මෙතෙක් තහවුරු කරගෙන නැහැ. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ එම නෞකාවේ ශ්‍රී ලාංකිකයින් ඇතුළු තවත් රටවල් කිහිපයක ජාතිකයන් සිටින්නට ඇති බවයි. මේ අතර මෙම සාගර කලාපයේදීම තවත් අනවසර සංක්‍රමණිකයින් රැගත් තවත් යාත්‍රාවක් අනතුරට ලක් වෙති බව එම මාධ්‍ය වාර්තා අද පැවසුවා. ගුවන්මගින් නිරීක්ෂණ මෙහෙයුමක නිරත වූ ඕස්ට්‍රේලියානු විරලාරක්ෂක ඒකකයේ යානාවක් පින් පළමු යාත්‍රාව දැක ඇත්තේ පසුගිය බදාදායි. එවන් විට ඉන්දුනීසියාව සහ ඕස්ට්‍රේලියාව අතර කලාපයේ තිබූයේ නැවත පැය 48කට පසු දර්ශනය වන විට ගිලමින් තිබූ බව අදාළ යානාව වාර්තා කර තිබෙනවා. යාත්‍රාවවට පවමින් තිබූ මලසෙරළු 13ක්ද හඳුනාගත් බවයි ඔවුන් දෙනුම් දී ඇත්තේ. පසු ඕස්ට්‍රේලියානු විරලාරක්ෂකයින්ගේ නාවික යාත්‍රා යොදා ගනිමින් අදාළ කලාපයේ විශේෂ ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කෙරුණා. එහෙත් දින කිහිපයක් පුරා දියත් කළ මෙහෙයුම අවසානයේ කිසිදු මලසිරුරක් හෝ යාත්‍රා කොටසක් හමු වී නැහැ. අපි දකිනවා ආයෙත් අඳුරු ඛේදවාචකයක්. සලකිය යුතු ජීවිත ප්‍රමාණයක් අහිමි වෙලා. කිසිවෙකුට එලෙස ජීවිත අහිමිවීම අනුමත කරන්න බැහැ. ඒ නිසා තමයි අපි පැහැදිලි පණිවිඩයක් ලෝකයට ලබා දීලා තියෙන්නේ. ඔබේ ඔබේ දරුවන්ගේ ජීවිත අවධානයේ හෙළමින් ඔස්ට්‍රේලියාවට එන්න බෝට්ටුවකට නගින්න එපා. මේ අතර ඔස්ට්‍රේලියානු මාධ්‍ය අද පැවසුවේ තවත් ශ්‍රී ලාංකිකයින් 30 දිනකුර ගත යාත්‍රාවක් දින කිහිපයකට පෙර අනතුරට පත්ව ඇති බවයි. කෙසේ වෙතත් එහි සිටියේ ශ්‍රී ලාංකිකයින් දැයි මෙතෙක් තහවුරු වී නැහැ. විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් කරුණාතිලක කමුණුගම් මහතා පැවසුවේ මේ පිළිබඳවද තමන් ඉන්දුනීසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති සේවාවලින් කරුණු විමසා ඇති බවයි. නවීන තාක්ෂණය මේ වන විට ජනතාවගේ බොහෝ කටයුතු පහසු කර තිබෙනවා. එය අනුව මුදල් හුමාරු කිරීම පවා මේ වන විට ජංගම දුරකථන හරහා සිදු කරගත හැකි. ඒ පහසුකම් උපයෝගී කරගනිමින් රට පුරා ජනතාව රවටන ජාවාරමක් පිළිබඳ හිරු CIA වෙත තොරතුරු ලැබුණා. අද සිට CIA වෙන් වන්නේ ත්‍රිරෝද රථ යතුරුපැදි දිනුම් ඇදී ඇති බව පවසමින් ජනතාව රවටන මහා පරිමාණ ජාවාරමක තොරතුරු හෙළි කිරීමටයි. මේ වන විට රට පුරා බොහෝ දෙනෙකුට ජෙනරල් මෝටර්ස් සමාගම නමින් හඳුන්වා ගන්නා සමාගමක් මගින් ලිපියක් තැපැල් මගින් ලැබීමට සලස්වා තිබෙනවා. එහි ශීර්ෂ පාඨය යොදා ඇත්තේ අවසන් දැනුම් දීම යනුවෙන්. ලිපියේ සඳහන් වන්නේ අදාළ සමාගම දිස්ත්‍රික් මට්ටමින් සිදු කළ සමීක්ෂණයකින් නොමිලේ ත්‍රිරෝද රථයක් ලබා දීමට ඔබ තෝරාගෙන ඇති බවයි. ලිපිය ලැබීමෙන් සතුටට පත්වන්නන් මෙහි ඇති දුරකථන අංකවලට කතා කරන්නේ දහසක් බලාපොරොත්තු දල්වාගෙනයි. මෙම ජාවාරම පිළිබඳව කලකපටන් තොරතුරු එක් රැස් කළ හිරු CIA කණ්ඩායම අදාළ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තේ අපටද ලිපියක් ලැබී ඇති බව පවසමින්. ජනතාවට ත්‍රීවිල් සිහිනය පෙන්වන ජාවාරම් කරුවන් පවසන්නේ ත්‍රීවිලරය ලබා දීමට රුපියල් 18,000ක් ඊසි කෑෂ් කළ යුතු බවයි. මෙහිදී අප පවසා සිටියේ අදාළ සමාගමට පැමිණ මුදල් ගෙවීමට හැකි බවයි. නමුත් ජාවාරම් කරුවන් ඊට කැමැත්ත පළ කරන්නේ නැහැ. මට ඔබතුමාලා ඔහෙට අවිල්ලම ඒ සල්ලි ගෙවන්න පුළුවන්. කිසි විටකත් මුදල් ලබා දීමට පෙර ජෙනරල් මෝටර්ස් සමාගමේ යයි කියා ගන්නා මේ කිසිදු පුද්ගලයෙක් හමු වීමේ හැකියාවක් නැහැ. මේ වන විට රට පුරා දැවැන්ත අන්දමින් සිදු කරගෙන යන මෙම ජාවාරම පිළිබඳ පොලිස් ස්ථාන කිහිපයකට පැමිණිලි ලැබී ඇතත් මෙය නැවැත්වීමට ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. හෙට දිනයේදී හිරු CIA තුලින් මෙම ජාවාරමේ තවත් තොරතුරු රසක් හෙළි කිරීමට අප සූදානම්. CIA
පුද්ගලිකුට පහර දෙමේ සිද්ධියත් සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි අම්පාර නගර සභාවේ සභාපති ඉන්දික නලින් මහතා අද දහවල් අම්පාර පොලිසිය වෙත බහර වුණා. අනතුරුව ඔහු ඉදිරිපත් කෙරුණේ අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවටයි. අම්පාර නගර සභාවේ සභාපතිවරයා ආසිය නිලකාමරේදී තමන්ට පහර දුන් බවට පවසමින් පුද්ගලිකු අම්පාර මහරෝහලට ඇතුළත් වී තිබුණේ ඊයේ දිනේදී. සභාපතිවරයා දුරකතනින් කළ දැනුම් දීමකට අනුව කිසියම් ගැටලුවක් විසඳා ගැනීමට එහිගිය අවස්ථාවේ තමා මෙලෙස පහර කෑමට ලක් වූ බව ඉමෝෂ් දිවංකනමැති අපනශාලා හිමිකරු පොලිසියට ප්‍රකාශ කර තිබුණා. පහර කෑමට ලක් වූ පුද්ගලයා අපවෙත ප්‍රකාශයක් ලබා දීමට කැමැත්ත ලබා දී තිබියදී අදය ලබා ගැනීම සඳහා අම්පාර මහරෝහලට ගිය අප වාර්තාකරුට රුහල් බලධාරීන් ඒ සඳහා ඉඩ ලබා දුන්නේ නැහැ. මේ අතර අද දහවල් සැකකාර සභාපතිවරයා අම්පාර පොලිසිය වෙත පැමිණ බහර වී තිබුණා. අනතුරුව ඔහු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීම අතර එහිදී සැකකරු රුපියල් ලක්ෂයක ශරීරපයක් මත උදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මේ පිළිබඳ වැඩිදුර නඩු විභාගය ලබන සැප්තැම්බර් 11 වෙනිදාට කල් තබා තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් දැන් රටවටා හිරු. පහවසර ශිෂ්‍යත්ව විභාගයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සහ උසස් පෙළ විභාගයේදී දක්ෂතා දැක්වූ සිසුන් පිරිසකට ශිෂ්‍යත්ව පිරිනැමීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණා. රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් මැණික් හා ස්වර්ණාභරණ මෙරටට රැගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු මත්තල ගුවන්තොටුපළේදී රේගු බලධාරීන් විසින් අත්අඩංගුවරගෙන තිබෙනවා. මත්තල ගුවන්තොටුපළේදී මෙවැනි වැටලීමක් සිදු වූ ප්‍රථම අවස්ථාව මේ වන අතර පරීක්ෂණවලින් අනතුරුව අදාළ භාණ්ඩවලින් නීත්‍යානුකූලව පුද්ගලයෙකුට රැගෙන හැකි භාණ්ඩ ප්‍රමාණය පමණක් දඩයක් ගෙවීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාට ලබා දී ඉතිරි භාණ්ඩ සියල්ලම රාජසන්තකරන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළා. මදුල්ල උඩවල ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත සුරාසලකඩ විරෝධය පළ කරමින් ගම්වාසීන් අද විරෝධතාවක නිරත වුණා. පුත්තලම නින්දනීය ප්‍රදේශයේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය එළුවන් ඝාතනය කිරීමේ ස්ථානයක් පැටලූ පුත්තලම පොලිසිය එහි තිබී රුපියල් ලක්ෂ 15කට වැඩි වටිනාකමකින් යුත් එළුමස් තොගයක් සමග සැකකරුවන් 6 දෙනෙක් අත්අඩංගුවරගෙන තිබෙනවා. ඔවුන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු විසා විනිසුරු හා මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට දඩ නියම කළ අතර මාංශ තොගය විනාශ කිරීමට නියෝග කළා. දේශීය ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස එරට ජාතික රූපවාහිනී සේවය විකාශන කටයුතු අත්හිටුවීමට විරෝධය පළ කිරීම සඳහා එරට වෘත්තීය සමිතිය හෙට දිනේ පැය 24ක වැඩවර්ජනයක නිරත වීමට සූදානම් වනවා. ග්‍රීක රජයේ රට රජයේ රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා වසා දැමීමට තීරණය කිරීමෙන් 2500කට අධික පිරිසකට සිය රැකියා අහිමි වුණා. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝ වටා හිරු. ග්‍රීක බලධාරීන් ප්‍රකාශ කර තිබෙන්නේ ඉදිරියේදී රාජ්‍ය රූපවාහිනී නාලිකාව සුළු සේවක පිරිසකගේ දායකත්වයෙන් නැවත ආරම්භ කිරීමට නියමිත බවයි. රැකියා අහිමි වූ පිරිසට වන්දි ලබා දෙන බවට රජය ප්‍රකාශ කර තිබුණත් එම නාලිකාව වසා දැමීමට ගත් තීරණයට එරෙහි වූ දහස් ගණනක පිරිස නාලිකා පරිශ්‍රයේ ඉදිරිපිට උද්ඝෝෂණය නිරත වුණා. ග්‍රීක බලධාරීන් පවසන්නේ රාජ්‍ය රූපවාහිනී නාලිකාව දැඩිසේ මුදල් අපතේ යවන ස්ථානයක් බැවින් එය වසා දැමීමට කටයුතු කළ බවයි. බිඳවැටුණු ආර්ථික සම්බන්ධතා නැවත ගොඩනැගීමේ අරමුණින් උතුරු හා දකුණු කොරියානු නියෝජිතයින් අතර අද පැවැත්වීමට නියමිතව තිබූ දෙවන වටේ සාකච්ඡා අඩාල වීම පිළිබඳව දකුණු කොරියානුවන් උද්ඝෝෂණය නිරත වුණා. දකුණු කොරියාව ඔවුන්ගේ ජාතිය ඒකාබද්ධ කිරීමේ නියෝජ්‍ය අමාත්‍යවරයා සාකච්ඡා සඳහා එක්කර ගැනීමට ගත් තීරණයට උතුරු කොරියාව විරෝධය පළ කිරීම මෙම සාකච්ඡා අඩාල වීමට හේතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමග ඉතා කිට්ටු සම්බන්ධතා පවත්වන එරට කම්කරු පක්ෂයේ ලේකම්වරයා සාකච්ඡා සඳහා නොපැමිණීම පිළිබඳවද දකුණු කොරියාව නොසතුට පළ කරනවා. ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් ලෝක වාර්තා පොතට එක් වූ ජපන් ජාතික ජෙරෝම් මුන් කිමුරා අද මිය ගියා. ඒ නියුමෝනියාව හේතුවෙන් රෝහල්ගත කර සිටියේදී 1897 අප්‍රේල් 17 වනදා උපත ලද කිමුරා මිය යන විට වයස අවුරුදු 116ක්. ඔහුට දරුවන් 7 දෙනෙක්, මුණුබුරු මිනිබිරියන් 14 දෙනෙක්, මී මුණුබුරු මිනිබිරියන් 25 දෙනෙක් සහ ඔවුන්ටද දරුවන් 13 දෙනෙකු සිටිනවා. ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයක මහාචාර්යවරුන් පිරිසක් රියදුරු රහිතව ධාවනය කළ හැකි මෝටර් රථයක් නිෂ්පාදනය කර තිබෙනවා. මෙම මෝටර් රථය විශේෂිතව සැකසූ සංවේදක, ලේසර් කැමරා, රේඩාර් සහ GPS තාක්ෂණය භාවිත කරමින්
රතේ වටා ඇති බාධක සහ වස්තු පිළිබඳව ලබා ගන්නා දත්ත රතේ ඇති පරිගණකයට ඇතුළත් කර ගන්නවා. මේ හේතුවෙන් වියදුරුකු සතුවන දත්තවලට වඩා විශාල පරාසයක් පුරා විහිදෙන දත්ත ප්‍රමාණයක් රතේ පරිගණකයට ඇතුළත් වන බව රතේ නිෂ්පාදකීන් පවසනවා. වැඩිදුර පරීක්ෂණවලින් අනතුරුව 2020 වන විට මේ රතේ වෙළඳපොළට නිකුත් කරන බවයි එහි නිෂ්පාදකීන් පවසන්නේ. चैंपियंस कुसलान एक दिन तरंगावली ऑस्ट्रेलिया नवसिलंत तरंगेट मेवन विट वर्षा वहदायल वेतवेनवा तरंगावली तवदूरटा तुरंदी सिटी मटना मेम तरंगे जैक्रहणे ऑस्ट्रेलिया विट अनिवार्य वन वैति वर्षा उनिसा तरंगे नतर करने विट पिलितुरु इनिम क्रीडा क्रमे सिटी नवसिलंत कंडायम कडुलु देकाक तेवी लकुनु पनास एकाक लबा सिटिया कासी वसीदीन ऑस्ट्रेलिया पलमु पंदर पहार दिन तीरने कला ऑस्ट्रेलिया क्रिकेट पंदर पनाहत कडल अटक देवी रस्कल लकन संख्या अवदेशी हतलना मेथ्यू वेट लकन विसीना में आई जोज बेली लकन पनास पहाक सा एडम वोजस लकन हेत एक क्लबागत्ता ओन दिन सीवन कड़ल सिंह लकन हेत हतक सबंता वगुड़ने गुआ ग्लेन मैक्सवेल नदी लकन विसीना में आई पंद यवी मेदी मिचेल मैक्लेनगल कडल हतर अग्बिंद हिलवा इटमतर नेदन मैक्लम कडल देख दबागत्ता चैंपियंस कुसलान एक दिन तरंगावली अवसन पूर्व वटेट सदुसुकम लबन्नट बी कांडेन तरंगवदिन इंडिया कंडायम ईए समत्तुना ए बटेर इंडिया कोदे क्रिकेट कंडायम समग पेवति तरंगे कडुलु अटकिन जयगनिमीन केनिंट नोवल क्रीडांगणे पेवति में तरंगे कासी वासी दिनो इंडियाव पलमु पांदुर पहातिन व्यवस्थाव कोदे वंडल लबातुन्ना कोदे क्रिकेटिन पंदुवार 50 तिल कडुलु नमयक देवी लकुनु 233 रस कला जोनाथन चार्ल्स लकुनु 60 डेरिन ब्रावो लकुनु 35 लबागत्ता प्रहरात्मक विद्यार मिगन डेरन समी नदवी लकन पनासायक लबागत्ते हतरे पार पहाक्सा आये पार हतराक समगी अगना पंदु यवी मिगन रतवनु रवींद्रे जडेजा कडलु पहाक दबागत्ता इंदिये कंडायम पंदु आर तिस नमय एक पंदु अक्तुल कडलु देकाक पमनाक देवी लकनु देसी अतिस सायक लबागने तरंगे उजय कत्ता रोहित शर्मा लकनु पनास देकाई विशिष्ट इनमा क्रीडाकल शिखर धवान नदवी लकनु किसे देका क्रेस कला ए हतरे पार दायक सा आये पारक समगी धवान सिये एक दिन दिविये लबु देवन शतके में आई दिनेश कार्तिक खतरे पार अटक समगी नदीवी लकनु 51 का क्लबागत्ता पंद यवी मेदी सुनील नारायण कडलु देकक बिने हेलुवा तरंगी वीरालिसेन सम्मान दिना गत्ते रवींद्र जडेजा इंडिया कंडायमे मेम जयग्रहणय समग बी कांडे तरंग वदिन पाकिस्तान कंडायमट तरंगावलिये अवसान पूर्व वटेट पीसीमे अवस्थाव गिलिहि गिया සමගින් හිරු ප්‍රවෘත්ති තුලින් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරදිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති සිනිස් සේවාව සක්‍රිය කරගන්න. යලි හමු වනවා හෙට රාත්‍රී 7 අපගේ ඊළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. සුබ රාත්‍රියක්.